Hello my dear English learners ලන ද විඩුවයක කරන්න හිතුවේ මකාාවව යන පලි ේෂන් එකකින් ගත්තු ඉංග්‍රීසියන් සඳහන් හලතියන ප්‍රශ්වල සිංහල තේරුම් ටිකක් සහ ඒ වගේම තම්මයි සහරි ඉංග්‍රරිසි වච්චන වන සිංහල තේරුම් මංහිතුවා විඩිය එකකින් ඕලටත් එකතු කරන්නඕන ක කියළ දෙෙරමට අමක්කේ කියන යාලටත් කියෙල දෙන්නඕන ක කියළ හිතුව අපේදානේ නැති අය ඉන්න පුළවාන්නේ නේද. හරි. ඉති මේ බොඩක් පලිේෂන හල තියන එකන ොක් අයිතුන් ප්‍රවල හල යන පොදදු දේවල් ිකක් තම ඒ වගේම. පොදු වචනටිකක් ඉංගස් වචනටිකක් තමයි මම මේ ඕහලට දැන් කියලා දෙෙන්නේ යන්නේ ඉතින්මං හිතනවාකිපදෙක්ට හරි මේ වැදගත්තේවි කියලා හරි ඉති වැඩි කතනැතුව ිට එකියමු. ඔන්න මකාවතියෙන ඇපලිකේෂන් එකේ මුලින්ම තියෙන්නේලිෆි ෙක් එල ඉ Englishිස් ලංවේජ් ඒඇන්මකක්දලිස්ෆල් ෙක්රන්ලින්න් ඉ Englishි ලංවේ් කියන්නේ. රුුණ කල්ල සියලුම තොරතුරු ඉංග්‍රීසි භාර්ෂාවෙන් පමණක් පිරවිය යුතුයි කියලා. හරි ඉළඟට තියෙනවා ලැංවේ් ෝ එක්මිේෂන් වෙේ් ෝ එක්ිේශන් කියලා. ඒ කියන්නේ විභාගයට පෙනී සිටින භාෂාමාධ්‍ය තමයිමය හන්නේ. ඉළඟට තියෙනවා Xක්ම් සිි කියලා එක්සම් සිට කියන්නේ විභාගයට පෙනී සිටින නාකරය. හරිද ඉළගට හල තියෙනවා NIC කියල ස්තනක්කෙන NIC. මෙැතම් කොටික් හරි. N න්නයින් එන්න කියන්නේ නැශනල් අයි කියන්නම කත්ද IDඩැට නේද. සී කියන්නේ කා NICනැ ID card තේරම තමයි ජාතික හැදුරුම් පත් අංකය ඔයාගේ ජාතික ඇඳුරුම් පත්තන්කය තමයිඔන්නේන හනේ නේද වගේ අපපලිකේෂන් එකෙත් එෙන එන්නයි සිී කියල තිබුණ අහන්නේ ජාතික හැඳුනුම් පත් අංකය නැනල් ID කාඩ් එක නේද කා් එක. රිත කොට එලගක තමයි සැල්ලියටේෂන් සැලියුටේෂන් කියන්නේ ආමන්ත්‍රනය ඒ කියන්නේ ඔයාට කියන්න ඕන මිස් කියලද අමන්ත්‍රණය කරන්න ඕන මිට කියලද මිසස් කියලද හරි මං මේ වගේ අවස්ථාවන් භාවිතාවන තැන් ොනොවද කියලා වෙනම විටුව එකක් කලලා තියෙන ඒ විටිය එක බැලවෙනැත්තන් හිම් බල ඔබෝධ ගන්න පුළුවන් තකොට සැල්ියුටේෂන් කිවේ ආමන්ත්‍රනයයාට කියන්නඕන මස් කියලද මිස්. කියලද මිසිස් කියලද කියලා හරිද. එතකොට එළඟට තියෙනවා නම්වි ඉනශල් කියලා නම්වි ඉන ොකද නේම්වි ඉනශල් ැන්නේ මුලකුරු සමඟනම දැන් ඔයා ගෙනම කියමු කෝරල හේ වගේ සෙව් න්දි කියමුකෝ මෙතන තාඕන නම්විත් ඉනශල් ැනනි මුලකුරු සමඟනම. ඔයා කෝරල හේවගේ කෙනෙ කෙටිකර H කියල දැම්මනේද. එතකොට කෝරල හි වගේ සෙව්ವන්දි කිය නෙමේ ආධනේ. ඒවගේ කෙනෙ කෙටිකල්ල KH සෙව්ුවන්දි කියල දාන්නේෙ. මොලකරු සම්ග නමනි දාන්න කියලතියෙන්නේ. එලාඟ එක තියෙනවා ෆුල් නම් in English බ්ලෝලස් හරි. ෆුල් නේම් කියන්නේ සම්පූර්ණ නම තැන් සම්පූර් නම කියන දැන් කලංකිුවනේ නේම්පිත් තිනිශස කේෂ් කියලනේ ද කොරන ඒවගේ කෙනෙක. දැන් මෙතන ෆොල් නේම්නහි නං ඔොයා ලියන්න ඕන අන්නේ කේෂ් කෙනෙකක් තේර්මයකැනෙ කෝරලේ හේවගේ. ව්වාන්දි වාසනා කෑැල්ල තියෙනවා සෙව්වාන්දි වාසන කෝරල හේවගේ සෙව්වාන්දි වාසන. එතකට සම්පූර්ණ නම ලියන්නන ෆුල් නේම එක. එක ලියන් නොන මෙම ෆොල්නේම් in ඉි් බ්ලොක්්ලටර්ස් කෙලා තියෙනවා මගේ අපපලිකේෂන් එක හෙම තියෙනවා ෆුල් නේම්ඉ ඉ Englishි බ්ොක් ටස්. ඒක කියන්නන්නේ සම්පූරනම ඉංග්‍රීසි කැපිටල් ලකරුවලින් තමයි ලියන්න්නො. ්ලොක් ටස් වලි කැපිට ලකරුවවලින් තම ලියන්නෝන්. ඉලඟ ටොන්න තියෙනවා? ස් කියලා පර්මනට් ස් කියල තියනවනම් ඒහන්නේෙ වගේ ස්තීර ලිපින ඔගේස්තීර ලිපිනය තමමා පර්මනට් ඩ්‍රස් කියලෙකෙන් අහන්න. ඔන්න එහෙනම් පර්මනට් ඩ්‍රස් කියැන ස්තීර ලිපිනය ස්තර ලිපිනය. ඊළඟට යාලා අහල තියෙනවාකාර් dressස් කියලා කර් ස් ැන ර්මාන ලිපිනය ඔය දැන් වර්තමාන දැන් ඉන්න තැන ලිපිනය තමායා එල හල තියනෙනේදකාර් ස් ඒළඟට? හලතියෙනවා ඩිවිශනල් සෙක්‍රටේරියට් ඩිවිශන් කියලා. ඩිවිශන සෙකටේට් ඩිවිෂන් කියලා යල අහල තියෙනවා ඒ හල තියෙන්නේ මොකද ප්‍රාදශ ලේකම් කොට්ටාසය කියලා නේද තකොට අපිලියන්න්න වන අපේ ප්‍රදේශය ලේකම් කොට්ටාසය තමයි ඉස්තනට ලියන්ව ප්‍රදේශය ලේකම් කොට්ටාසේ මොකදදි කියලා හල තිෙන්නේ. ඩිවිනල් සෙකටේරියට් ඩිවිෂන් කියලා හල තියනෙත කොට ප්‍රදේශය ලේකම් කොට්ටාසය ගේ ප්‍රාදේශ ලේකම් කොට්ටසේ මොකද කියලා.හරි එතකොට ඉළගිකට තියෙනවා පර්මණට ්‍රෙසින්ල් ඩිස්ට්‍රික්ල් ඒන්නේ පර්මණට් ගැන ස්තීර රෙසිල් ඩිස්ට්‍රක් යැනිස්තීර පදිංචි දිස්්‍රී ගස්තීර පදිංචි දිස්්‍රක්ය අපමෝ කොළඹද මාතරද ගාල්ලද නේද. එවිදිට ආගිස්තීර පදිංචි දිස්්‍රීක්කය තමා දාන්න තියනෙ පර්මණට ්‍රෙසිෙන්ශල් ිස්්‍රක් හ එළගේක ජෙන්න්ඩ. ෙන්න්න කියලා හලතියනවා මකදෙන්ට කියල කිය කියන්නේ ස්ට්‍රී පුර්ෂ භාවය. හරි එතකොට දාන්න ඕන ඔයා ගෑනු කෙනෙක් නංවා දාන්න ඕන ෆීමේල් කියන්නේේත. ඔය පිරිිමි කෙනෙක් නං ඔයා එත්තනට දාන්න ඕන හිස්තැනපුරන්න ඕන මේල් කියලනේද. පිරිිමි කෙනෙක් නම් මේල් කියල්ලයන්න ගැහැනු කෙනෙක් නම් ්‍රීමේල් කියලා ලයන්න. ඔය මගේ චැනලකට තාමත් සබස්ක්‍රයි් කලන ඇත අමතක වුණාද. නැත්තා මගේ චැනලකට ආලුත් කෙනෙක්ත ඉතින්? අමත කන්නා කරම මෙත් තෑම්ම සබ්ස්ක්‍රයිප් කරල තියාකරන චැනල්ල එක මේවාකම අලත්වටිවස් තවත් බලන්න කැමතින. ඔන්න හිලාට මේ අපපලිකේෂන එක හලතියෙනවා ඩේට් ඔ්බර් ඩේට ඔ් බර් කියන්න උපන්දිනේ එතකොට මෙතන ඔයාගේ උපන්දිනේ ලියන්න ඕනු නේත. හරි තැ මම ෆිල් කරන්නවන ම මගේ උපන්දිනය ලියන්න ඕන හරි ඕ ඉළඟට ඔන්න හල තියෙනවා ආයු ඩිසේ බර්ල්් කියලා එක කියන්නේ ඔයා කවුරු කියද. ය වාදිත ද්ගලෙද කියලා හලතියෙන ඔන අවාාධිත පුදගලෙක්න යස් ලියස් කියලදන්න පුළුවන් ඉළඟට ඔයා අවාධිති පුද්ගලෙක් නෙමේනක් නෝ. හරිදඉළඟක මො මො කියන්නේ ජගම දුරකතනාංකය ජංගම දුරකතනාංකය තමා මේ මොบයිල් නම්බ කියල කියලතියෙන්නේ. ඒ එසරහතියන හිස්තනේ යොදන්න ඕන. හරි ළඟට මේල් අඩ්‍රස් කියලා තියෙනවා. මල් අඩ්‍රස් කියන්නේ විද තැල් ලිපින තයි මෙතන ියන්න තියෙන. ීමේ විදු ැල් ලිපින හැරි. එතකොට අගේකේ කියලා තියෙනවා. එ කොල්ික කේ කොල්ෆිකන් කියන්නේ අධ්‍යාපන සත්සුක. ේ කොල්ිකන් කියන්නෙතකුට අධ්‍යාපන සුත්සුක මොනයි යටතේ තියෙනවා එයට තියෙන වච්චන වරි මන්ටිකක් ගන්න ඒ කියලා තියෙනවා. එකනේ වර්ෂය ඉට පසේ රිසල්ස් කේල තියෙනවා එකැනේ ප්‍රතිඵල ඊළඟට තියෙනවා ඉන්ඩෙක්ස් නම්බ ඉඩෙක්ස් නම්බ කියන්නේ විභාගංකය ඔයා පිකේම ඔොවල්ලට විභාගලිව වනන් එඒ අවරුද්ධයවාගේ විභාගංකය එලවලට ලිවපු විභාග විභාගංක යනෙද ඉන්ෙක්ස් නම්බර් කියනතු කොඩ විභාගංකය හැරි ඊළඟට තියනවා පෝපනල් කොල්ෆිකන් පපේනල් කොල්ෆිකේන්ස් එක යැනේ උෘත්තිය සුත්සුකම් ෘතිය සුත්සුකම් තමයි එතන ලියන්න තියන්නේෙ පප. ඊරගේ තියෙනවාපරියන් කියල ඒක කියන්නේ පලපුරුද්ධනේද. මොකකර අතනකෙන් වැඩකල තියෙනවනං ඒ පළ පුරද් තමාමතන දාන්නඕන යදන්න. පරියන් කියලා තියනමතින පලපුරුද්ද හරි. ඊළඟට තියෙනවා உන්නා හලා තියෙනවා . Have you been furnished by a accord for Cri offenseන් එකනමකත්ද? ඔයා කවරහෝ එකනේ වැරදට කවරහෝ වරදකට උසාවිෙන්? දඩුවන් ලබල තියනවද කියහනේ කැනෙ කවර හෝ සාපරාධී වරදක් සම්බන්ධෙන් වසාාවීෙන් දඩුවන් කල්ල තියනවද කියල තමාහන්නේ අබල තියවද කියලා තමහන්නේේ හැවබන් පන byකෝ for කිමනල් ෆන්ස් කියලා හල තියන. දැන්වාහෙම දැඩුවම් ලබල තියෙනවන උසාවයේ මන හරිවර්දකට යස් කලදන්න ලබල නැත්තන් හෙම වරදකර දඩුවම් නෝ කියල දන්න. ඔන්න තවත් ඇපලිකේෂන් එකකින් ගත්ත මම. ස්ටඩන්ස් ට්‍රස්්ි කියල තිබුණ එකේ ඒක ගත්තාලට ඒ තේරුමත් ඕනවේවි කියලා ස්ටඩන්ස් ට්‍රස්ටි කියන්නේ ශිෂයාගේ බාරකරු හමත ශිෂ්‍යාවගේ බාරකරු හරි. ඇතකොට ස්ටූඩන්් කියනෙකට් අපප ස්ටොපිසේ කියන්නේ ඇර්ග කියන්න හරිද. එතකොට අයිතිහඟවන්න නේද ශිෂ්‍යාවගේ මෙත ශිෂ්‍යයාගේ බාරකරු හරි. කවද මෙතන හල තියෙන විට පස්සේ නම නේම් එයාගේ නමනේද භාරකරගේ නමයිට පසේ රිලේශන්ශිප් ඇත්තික තියෙන ඥාතීතයතාත්ත දම්මදන දෙපාද මදහිම යාතීත්පේතන දානතියෙනට පස කටැක්් නම්බයි යටතිම තිෙන කටක් නම්බ ඒ එක ඇන්න මේ බාරකරුව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකතනාකයක් තමයි මේ හනි කටක් නම්බ කියලා. හරි. යයාන මංගත්තන මෝ යාලට මේ විඩියෝ එකක වැදගත්තුනා කියලා ඉති හලට පුළුවන් විඩෝ එකට ලයික එකක් තාන්න සබස්ක්‍රයි් කර නැත්තන් සබස්කරයිබ් කරන්න ඉතින් තවතවසක මෙවකම විඩෝ එකකින් හමම. හැමෝටම සුබදවසක් හැවන ස්ටේ.